කොහොම දිතින් ඔන්න සතියකට පස්සේ මම අදක් තාව ඔබව හොයාගෙන ලස්සන ගෙදරක් නේ ලස්සන ගෙදරක් වගේම ලස්සන ගෙවත්තකුත් තියෙනවා කවුද ඉන්නේ කියලා බලමු නේද ගිහිල්ලා මගේ හතර මායිමයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ එන්න මාත් එක්ක මගේ හතර මායිම ආදරණීය පිළිගැනීමක්. ඉතින් කොහොමද ලස්සන ගයක්? ඇත්තටම ලස්සන ගයක්. ලස්සනයි, වාට ලස්සනයි. කොහෙටද අපි ආවේ කියලා කියන්නකෝ මුලින්. මේ තමයි කොළොන්නාව. ඉතින් මං ජීවත් වෙන්නේ මෙහි. ඔව්. අපි ඔන්න කොළොන්නාවට ආව සනෝජා බිබිලේ ඉන්නේ හොයාගෙන. ඉතින් අද දවසේ ඇගේ හතර මායිම ඉඳන් තමයි අපි බොහෝ දේ කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ලස්සනයි. මොකද මේ ඔක්කොම සුදු ඔයා විතරයි මේ සුදු නැති මා. ඇයි මා සුදුනේ? ඇඳුම විතරයි සුදු නැහැ. ඇත්තටම හරිම ලස්සනයි සුදු පාට. මගේ ෆේවරිට්ම කලේක තමයි සුදු, කළු, රතු. ඒ තුනම මික්ස් කරලා තමයි මම හැම වෙලෙම ඇඳුම් අඳින්නෙත් එහෙම, ගෙදරත් ඒ වගේම හදන්න හිතුණා. ඔනේ සුදු, රතු, කළු. අපි වාඩි වෙමු. මේ දැන් කියන්නකෝ ඔයාගේ මේ දවස්වල වැඩ කටයුතු මොනවද කියලා. මේ දවස්වල නම් ඉතින් මම ඇත්තටම ටිකක් කාර්යබහුලයි. ඒ කියන්නේ මම අලුත්ම වේදිකා නාට්‍ය රඟපානවා. ඉතින් ඒට අමතරව මම ඔෆිස් එකේ වැඩ. ඒ වගේම තමයි මම ඇත්තටම කියනවා නම් මේ ගියට අමතරව තව ගයක් මම හදනවා. ඒ හදන්නේ ඇත්තටම මගේ අක්කටයි නංගිටයි. ඉතින් ඒකෙත් මම වැඩ. එතකොට ඇත්තට මං හරි ආසයි ලස්සන ලස්සන ගෙවල් හදන්න. ඉතින් ඒක එකක්. ඒ වගේම මේ අනිත් එක තමයි මගේ ස්ටඩිස්වලත් පොඩි වැඩ කොටසක් මේ දවස්වල තියෙනවා. වැඩ ගොඩක් තියෙනවානේ. හැබැයි මේ වැඩ ගොඩක් අතරේ මට එක දෙයක් අහන්නේ. මොකද? දැන් මේ ගයක් හදලා තියෙන ලස්සන ගයක් ඇත්තට මේක. ඒ වගේ තව ලස්සන ගයක් හදන්නත් ඔයාලගේ අදහසක් තියෙනවා. දැන් අපි මගේ හතරමයි බලන් ඉන්නයිට කියමු අදහසක් දෙමු. ඇත්තටම මේ ගයක් හදන්න කෙනෙක්ගේ හිතේ තියෙනවා. මේක ලොකු දීනයක්නේ. ඕනට වැඩිය හීනමවන්න හොඳ නැහැ. ඇත්තටම ගයක් හදනවා නම් තමන්ට තියෙන මුදල් ප්‍රමාණයෙන් ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක දාලා ඊපස්සේ ටිකින් ටික සල්ලි තියෙන විදිහට හදන්න ඕනේ. මොකද මට මේ ගේ හදන්න ඇත්තටම අවුරුදු 5ක් 6ක් විතර ගියා. කම්ප්ලීට් කරන්න තාම කම්ප්ලීට් නෑ. ඉතින් ඒ වගේම අපි මං තව අනිදා හදන ගේත් ඇත්තටම කියනවා නම් මම මට සල්ලි තියාගෙන නෙමෙයි මං හදන්නේ. මං පුළුවන් විදිහට ඒකේ හදනවා. ඔය ඉස්සෙල්ලාම පටන් ගන්නවා ඇත්තටම. පටන් අරගෙන ඉස්සෙල්ලාම හදන්නේ සාලි හදනවා. ඊට පස්සේ කාමරයක් හදනවා. ඊළඟ කුස්සියක් හදනවා. ඔය බාත්รูම් එක හදනවා. ඔව් මූලික අවශ්‍යතා ටික හදලා ඊට පස්සේ තමයි අනිත් ඒවා ටික ඇඩ් කරන්නේ. ඉතින් ඒව හදනකොට අපිට අවුරුද්දක් දෙකක් තුනක් යනවා. ඉතින් ගොඩක් අය ඉන්නවා සල්ලි ඔක්කොම එකතු කරගෙන හදන්න. කවදාකවත් එහෙම වෙන්න එපා. පුළුවන් තරමට තියෙන සල්ලි ප්‍රමාණයෙන් ඉස්සෙල්ලාම හදන්න පටන් ගන්න ඕනේ. ලෙකින් ලොකු හොඳ අදහසක්. හැමෝම සමහරලාට සල්ලි ගොඩාක් එකතු කරගෙන ලොකු දේවල් හදන්න යනවනේ. මලත පුංචියට පටන් ගත්තොත් සමහරට ඊට වඩා හොඳ දෙයක් අවසානයේදී අපිට ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් කියනවා ලස්සන අර ෆොටෝ එක. කොයි කාලෙද ඔය වයස කීයද විතර? මේක නම් ගත්තේ වයස ඇති 30 දැන්. මේක 32ක් විතර. ඔව්. තව ගොඩාක් තියෙන ෆොටෝස් ඔක්කොම මම ඇතුලේ දාලා තියෙන්නේ. එළියේ දැන් ඇත්තට මම මේ ගෙදර කියන්නේ තනි සුදු ගයක්නේ. ඉතින් ඒක නිසා මම ඕනාඩෙඩිය ෆොටෝස් ගන්න කැමති නෑ මේ ගෙදර. එහෙම වුණාම මේකේ තියෙන ලස්සන නැති වෙලා යනවා. සුදු පාටට වැඩි ඉඩක් දීලා පොඩිවට පුඩු සෙට් එකයි මේ වගේ කෑම කාමරයක් පොඩි පොඩි බඩු ප්‍රමාණයක් තමයි මේකේ තියන්න පුළුවන්. ඉතින් මොකද නැත්තම් මේක කියන්නේ අර නිකන් කැරවල් කරත්තයක් වගේ වෙනවා. එහෙම වුණාට වැඩිය ෆොටෝස් ගහුවොත් ඒක මෙච්චර ලස්සන ගෙදරක මෙතන ඉඳගෙන වැඩක් නැහැ නේ. අපි යමු අර ලස්සන ෆොටෝස් ටිකක් తీන වෙලින් බලන්න. හාය හරිම ලස්සනයි බලන්නකෝ.
එතු මම පොඩ්ඩයි තිබ්බේ එළිය මොකද මම වාට ඉස්සෙල්ලා කිව්වේ තිබ්බොත් ගොඩාක් නේ අර කැරොල් කරත්තයක් වෙනවා වගේ බොලිවුඩ් වගේ ඔය ඉස්සෙල්ලා මම මොඩලින් කරේ ඊට පස්සේ මොඩලින් වලින් පස්සේ මං ආව නෙට්බෝල් ක්‍රීඩිකාවක් වුණා ඊට පස්සේ මම කරපු වැඩේ වේදිකා නාට්‍ය රංගපෑවා ඊට පස්සේ තමයි මම ෆිල්ම්ස් වලට ආවේ ඇයිනේ ඔච්චර මහත් උනේ ඉතින් තෝරන චොක්ලට් මේක තමයි දැන් අපි කවුරුද ආපුහම තනි දැන් මේකද ගොඩක් කට්ටියට දැන් සිටින් රූම් එකේ කට්ටියක් ඉන්නවා කට්ටියක් කෑම කන්න ඕනේ වුණොත් ඇතුළට එන්න යන්න බෑනේ මොකද ඇත්තටම මම මේකේ ප්ලෑන් කරේ මේ ඕස්ට්‍රේලියානු විදිහට මේකේ ප්ලෑන් එක හදලා තියෙන්නේ ඒතකොට කට්ටියක් ඉඳගෙන ඉන්නකොට සිටින් රූම් එකේ මෙතන කට්ටියට ඇවිල්ලා කන්න පුළුවන් ඒතකොට ඒගොල්ලෝ කතා කරන දේට මේගොල්ලොත් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම තමයි මම මේ පෑන්ට්‍රි එකත් හැදුවේ ඒ විදිහටම ඉතින් මෙතන තමයි කන්නේ කට්ටිය ඉතින් මේ මගේ පුටුව තමයි මේ අනිවාර්යෙන් මේක එක සම්බන්ධතාව එක ටීම් එකක් හැටියට තමයි මේක මම ප්ලෑන් කරේ මේ ගේ හදලා තියෙන විදිහට ඒක තමයි මේ වෙනස මේ අතෙන් යනවා අපි යන්නේ දෙන්නේ මෙතන ලොකු විශේෂත්වයක් තියෙනවා මොකක්ද එකක් තමයි වට පේනනේ දර පැත්තේ අර රතු පාට ඒව තමයි මාස තුනෙන් තුනට වෙනස් වෙන්නේ නිල් පාට වෙනවා කහ පාට වෙනවා කොළ පාට වෙනවා එක එක පාට වෙනවා එතකොට මේ අර කැන්ඩල්ස් උත් එහෙමයි ගත් වෙනස් වෙනවා ඒ වගේම අතන තියෙන ලස්සන සෙට් එකක් ටී සෙට් එකක් ඒකත් වෙනස් වෙනවා ඒකත් ලූ වෙනවා එක එක පාටින් ඒකත් වෙනස් වෙනවා ඒ වගේ දැන් මේ තමයි ඇත්තටම මං ගත්ත මෙඩල්ස් මේක තමයි වෙනස් වෙන්නේ නැතුව මෙතන තියෙන එකම දේ. ඉතින් තව මීට වැඩිය ගොඩාක් තියෙනවා මේ. තව තියන්න ඉඩමදි. වැඩිපුරම ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් නේ? ඔව්. අනිවාර්යයෙන්ම. එතකොට මම ඇත්තට මේවා මෙතන තියන්න හේතුව මම ඇත්තටම දැන් තාම එකක් හදන්න දීලා තියෙනවා. පොඩි කබඩ් දෙකක් ඒක එනකන් තමයි මේක මෙතන තියලා තියෙන්නේ. ඊවසේ ඒක අපෝ මේකෙත් දෙන්න යනවා. හරි. එහෙනම් අපි දැන් ඊළඟට කොහෙටද යන්නේ? ඊළඟට යන් මගේ කාමරෙට. මාස්ටර් බෙඩ්රූම් එක. ඉඳගන්න. ඉතින් පොඩක් රෙඩ් ඩයින් වෙලා. ඔව්. රෙඩ් එන ග්‍රීන් ඇවිල්ලා. අද ඇත්තටම මේක රෙඩ් දාන්න හිටියේ. ඉතින් මේ රතු පාට එක හොයාගන්න බැරි වුණා. අයිය කොළ පාට එක දැම්මා. තමන්නේ ඒක වයි කොමත් කාලෙන් කාලේ වෙනස් වෙනවා ඉස්සරහට නේද? මෙහෙ. ඉතින් ඔය තමයි විස්තර. එතකොට මට කියන්න දැන් ආසමනි පොත් පත්තර කියවනවා නම් ටෙලිවිෂන් එක බලනවා නම් ඒ හැමදේම කරන්නේ මෙතන. නෑ. දැන් සමහරවිට මට මං උදේ පාන්දර නැගිට්ටාම මට එළියට යන්න කම්මැලි හිතුනොත් මම පත්තරේ බලනවා මෙතන ඉඳලා. පොත්රේ ඉඳලා. ඇත්තටම පත්තරේ නම් බැලෙන්නේ නැහැ පොතක් පතක් කියවනා එච්චරයි. ටීවී එක බලන්නෙත් සමහරවිට මට නිින්ද යාගෙන එනකොට එහෙම කම්මැලි හිතුනොත් එළියේ ඉන්නකොට එළියේ තියෙනවා ටීවී එකක්. කම්මැලි හිතුනොත් මෙතෙන් ඇවිල්ලා ටීවී එක බලනවා. මොකද එළියේ සමහර වෙලාවට හිටියොත් ගොඩාක් ලයිට්ස් දාගෙන ඉන්නත් ඕනේ ඒවා ටික ඕෆ් කරලා මෙහාට එලම ටීවී එක බලනවා. එතන මට මෙතනම නිින්ද යනවා. රෑ මැද නැගිට්ටම තමයි මම ටීවී එක ඕෆ් කරන්නේ. දැන් මේ මේවේ කර්ටන්ස් එහෙම ගන්නකොට දැන් මුළු ගෙදරටම එකම විදිහේ කර්ටන්ස් නේ තියෙන්නේ. එතකොට කලර් එකයි ඔක්කොම තියෙන්නේ. දැන් මේ දේවල් මේ සාමාන්‍යයෙන් ගන්නවා මෙහෙන්ද නැත්නම් ෂොපින් කාණ්ඩ වෙන මං ෂොපින් කරන ඇත්තටම එක එක තැන්වලදී ඒ කියන්නේ මගේ ඩ්‍රෙසස් ගන්න මං එක තැනකට යනවා. එතකොට මං වැඩට යනකොට මං සාරීස් ගන්නවා. සාරීස් ගන්නේ වෙනම තැනකින්. ඒ වගේ දැන් කර්ටන්ස් රෙදි වලට ගන්නකොට මං තව තැනකට යනවා. එහෙම තැන් තෝරාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ
වගේ තැන්වලට ගිහිල්ලා තමයි මගේ ගෙදරට උචිත දේවල් මම ගොඩක් තෝරගන්නේ. එහෙම නැත්නම් මම සමහරලාට මම තවත් ගෙදරකට ගියාම මම දකිනවා ඒ ගෙදර තියෙන විදිහ. ඒත් මම ඒගොල්ලෙන් අහන කොහෙන්ද ඒක ගත්තේ කියලා. ඒ අනුව තමයි මම ඇත්තටම ගොඩක් දේවල් සකසගන්නේ. එහෙම ගොඩාක් වෙලාට දැන් කවුරු හරි ගෙදරට එලකොත් නෑ මේක මෙතන සූට් වෙන්නේ නෑ කිව්වොත් එහෙම මම ඒක ගැන හිතනවා. හිතලා බලලා එයා කියන දේ හරිනම් මම ඒ දේ කරනවා. ආ වට පෙන්නන්න බැරුණානේ අර පැත්ත බලන්නකො පොඩ්ඩක්. ඒ පැත්තමයි මගේ ඔක්කොම ඇඳුම් වෝඩ්‍රෝබ් එක ඔක්කොම හිතියෙන්නේ. සපත්තු මේකප් ඔක්කොම ඒ පැත්තේ ඔක්කොම කොස්මෙටික්ස් ඔක්කොම ඒ පැත්තේ. මේ කාමරයට කිසි දෙයක් ගේන්නේ නෑ. රිලැක්ස් එකේ ඉන්න තියා. රිලැක්ස් එකේ ඉන්න විතරයි දින අනිත ඔක්කොම තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තේ. අපි ඊළඟට යමුද හරම පෙන්නනම් මගේ කිචන් එක. හරි අපි යමු කිචන් එකට. කතා කියන්න තරන්නේ හැම තැනම ඇත්තටම ලස්සනට තියෙනවා. Thank you. දැන් මේ මට කියන්නකෝ මේ ගෙදර ඉන්න දවසට හිමු වෙනවා ඇතිනේ. අහෝ වෙනවා. හොඳට වෙනවා. මොනවද කියන්නේ? මේ වෙනවා නම් ආන්න එපා. මම දන්නා බත්තු යන්න දන්නා හරිප්පු චිකන් හදන්න. ඒද? ඒදනේ. ඒද? ඔයාලා මම වට හදපු ඩ්‍රින්ක් එකක් දෙන්නද? හා දෙන්න. මෙතන කවුද ඉන්නේ නේ ඔයා? ආ මෙතන ඉන්නේ මම. මේ තුනේ ඉතින් ඉන්නේ ඔ ඉන්නා කෙනෙක් ඉන්නා ගෑනු කෙනෙක් ඉන්නා. එයා එනවා සති අන්තේ කියන්නේ සැටර්ඩේ සන්ඩේ සෑනවා. ඇවිල්ලා එයා වැඩ කරනවා. එතකොට වීක් ඩේස් වල නම් එන්නේ නැහැ. මොකද මම ඔෆිස් එකට යන නිසා. ඉතින් හැන්දට ආපුහම මම තමයි ගෙදර ඔක්කොම වැඩ කරන්නේ. වැඩ වැඩි වැඩ කරන්නේ නැහැ. මම මගේ කාමරේට යනවා. මේවා එහෙම්මම එහෙම්මමයි. ඉතින් අරයා සෙන්ස්රාදට ඇවිල්ලා මේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරනවා සේරම. හරි. හරි. ඉන්නකම ඩ්‍රින්ක් එක දෙන්නක පොඩ්ඩක්. ඇත්තටම හරිම ලස්සනයි නේ. ලස්සනට තියාගෙන ඉන්නවා. අනේ සෝරි මේක හැලුණා පොඩ්ඩක්. අමන් නෑ නේද? Thank you. ඒක තමයි තප්පීටින් එක හදන්න සල්ලි එක හදනවා. සුදුයි රතුයි ඒක රතු නෑ සුදුයි කරි ඔව් ඒක අපි මික්ස් වෙච්ච විදිය තමයි දැන් ගොඩාක් දේවල් කතා කළා මගේ හතර මාමින් යන්නත් වෙලා ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අපි ඔයගේ උඩ තට්ටු ටච්චුට ගිහින් බලන්න අනිවාර්යයෙන් පොඩ්ඩක් සම්බන්ධයක් තියෙන බෑනේ වාතාශ්‍රය ලැබෙන්න ඕනි ගහකොළ පේන්න ඕනි ඒකට වෙන්නදී හොඳ ඉඩකඩක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ විතරක් නෙවෙයි ඇත්තනම කෝට් යාඩ් එකත් හදලා තියෙන්නේ ඒ විදිහට වාම් කියන්නේ එළිය වැටෙන මුළු ගේටම එළිය වැටෙන විදිහ තමයි හදලා තියෙන්නේ නේද ගන්න තමයි හදලා තියෙන්නේ අනිත් එක තානියවට පේනවා ඇති දැන් පල්ලෙහා වෙන අමුතුම විදිහට තියෙන්නේ උඩ තියෙන්නේ අමුතුම සෙටප් එකක් ඒ කියන්නේ මේවා ඔරෙන්ජ් කලර් මේවා නම් කලර් වෙනස් වෙන්නේ නැහැ මේ කලයකමයි. එතකොට මේක ඇවිල්ලා එතනින් අපි මානසිකව මිදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි එතන පල්ලෙ හිටපු තත්ත්වෙන් මිදිලා මෙතෙන් ඩාපුවම වෙනත් මානසිකත්වයක් ඇති කරගන්න තමයි මේ විදිහට මේක හදලා තියෙන්නේ. අතන තියෙන ටික තමයි එතන වතුර වැටෙනවා. ලස්සන අපිට පුළුවන් මෙතන හේත් විලා නිවහනේ හිල්ලින්න ගමන් ඒ වතුර වැටෙන සද්දය ඇහිලා يعني අපි වැඩි ඉවරලා ආපුවම මනස අවුල් නම් හරිම රිලැක්ස් වෙන්න පුළුවන් එකම ස්ථානය මෙතන. ගොඩක් දේවල් කතා කරා. ඔයගේ ගැන ඇත්තටම ගොඩක් දේවල් කතා කරන්නත් පුළුවන් සහ ගොඩක් දේවල් ඔබේ ගෙදරටත් එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මොකද ලස්සන ගයක් ලස්සනට plan කරලා හොඳට design කරලා ලස්සනට තියාගන්න ගයක් නිසා මම හිතන්නේ ලස්සනට ගෙවල් තියාගන්න හැම කෙනෙක්ම කැමති වෙන නිසා ගොඩක් දේවල් එකතු කරගන්න නැති කියලා හිතනවා. ඉතින් මේ එහෙනම් අපිට යන්න වෙලාවක් නේ. තවත් බොහෝ දේවල් කතා කරන්න නම් කැමති හැබැයි ඉතින් යන්න වෙලාවක්. මොනවද කියන්න තියෙනවද අවසාන වශයෙන්? අවසාන වශයෙන් තානි මම ඇත්තටම කියන්න කැමති මම කොච්චර මේ මෙහෙම හොඳ ගේක හිටියා වුණත් මගේ හිත තියෙන්නේ සමාජයත් එක්ක. මම සමාජ මිනිසුන්ට උදව් කරන්න කැමතියි. ඒ වගේම
ඒකනේ මම දේශපාලඥවරියක් වෙනවා කියන එක නෙවෙයි මම සමාජයත් එක්ක සමාජ මිනිසුත් එක්ක එකට ගැටිලා පොළවේ පය ගහලා ජීවත් වෙන ගෑණියෙක් විදිහට ජීවත් වෙන්න ආස කෙනෙක්. ඉතින් සමාජයෙන් යහපතක් මොකක් හරි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩක් කරන්න බලාපොරොත්තු තමයි මගේ ඇත්තම ඉදිරි අනාගතය. හරි. එහෙනම් මේ සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලස්සන ගියක් අලුතින් හදනවා කොහොනේ. ඒකට එන්න බලන්න. අනිවාර්යෙන්ම ඔබට එන්න ඕනේ. අනිවාර්යෙන් එන්න ඕනේ ඒකට බලන්න. හරි. එහෙනම් ඉතින් අපි අද දවසේ මගේ හතර මායමින් යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ආයිත් ලබන සතියේ මේ විදිහටම ලස්සන ගෙදරකදී හමුවමු. හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මොහොම ස්තුතිවන්ත. ගොඩක් ස්තුතියි ඔබලාට.